കട്ടി ആദ്യം ഐ ഗീനത്തിങ്ങൽ ഐ ഗീനത്തിങ്ങൽ ആദ്യം ഇപ്പൊ ඇත්තටම ගියන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය පසුගිය දිනවල වගේම දැනටත් රසිකයන් අතර ජනප්‍රියම ටෙලි නාට්‍යයක් වෙලා ඉවරයි. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ටෙලි නාට්‍ය ගැන නන් නෙවෙයි. ඒ ටෙලි නාට්‍ය හරහා රසික හදවත් දිනාගත්තු මේ වෙන විට ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවට පත් වෙලා ඉන්න සචින් ලියනගේ ගැනයි අද කතා බහ. ඇත්තරම සචින් පහුගිය කාලේ ටිකක් සිත්තැවුලකට පත් වෙලා හිටියා කියලා තමයි රසිකයන් ඒ වගේම ඔහුට සමීප කලාලෝකේ හුඟ දෙනෙක් අතර කතාබහට ලක් වුණේ. ඉතින් ඒකට හේතුව විදියට හුඟ දෙනෙක් කතා වුණේ ජනප්‍රිය රංගන ශිල්පිනී ශාලිනී තාරකා. පසුගිය කාලේ ඔවුන් දෙදෙනා බොහොම සමීපයෙන් සිටියත් ඔවුන් අතර ඇති වූ යම් පුද්ගලික ගැටලුවක් නිසා ඔවුන් දෙදෙනා අතර යම්කිසි විරසක භාවයක් ඇති වෙලා කියලයි හුඟ දෙනෙක්ගේ අදහස වුණේ. කොහොම නමුත් ශාලිනී තාරකාගේ විවාහ උත්සවයට සචින් ලියනගේට ආරාධනා නොකර තිබීමත් ඔවුන් දෙදෙනාගේ මේ විරසක භාවය පිළිබඳ වැඩි වශයෙන් කතා කරන්න හේතුවක් වුණා. ඒ වගේම රසිකයන් අතර කලා ලෝකයේ බොහෝ දෙනෙකුටත් මෙය ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ එක එක පුවත් මැවෙන්න ගත්තා. කොහොම නමුත් ඔවුන් දෙදෙනා අතර මේ කියන තරම් ප්‍රශ්නයක් තියෙන්න ඇතිද කියන එක ගැන ඔයාම බුද්ධිමත්ව හිතලා බලන්න. ඉතින් පසුගිය දිනක කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඔහු රඟපාන චරිතය ගැන සචින් ඔහුගේ Facebook පිටුවේ ආන්දෝලනාත්මක සටහනක් පළ කරලා තිබුණා. ඒ ඔහු එම චරිතයට සමුදෙන බව රසිකයන්ට ඉඟියක් ලබා දෙමින්. Hi girls. ලස්සනම ලස්සන night dress එකක් අරගෙන යන්න මං අද ආවේ. වැඩි විස්තර ඔයාලට මගේ Facebook page එක හරහා ලබා ගන්න පුළුවන්. Facebook page එක follow කරලා තියාගන්න ළමයි ආදිත්‍ය ෆැෂන්. ඒ වගේම මේක මහල තියෙන jersey panel කියන material එකෙන් හරිම comfortable. මෙතන දාලා තියෙනවා මගේ WhatsApp number එක. WhatsApp number එකට log වෙලා catalog එකෙන් ඔයාලට අනිත් designs ඔක්කොම බලා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ගොඩාක් ස්තුතියි. ඊතුරු photos ටිකත් බලලා යන්න ගිහින් එන්න. රජගෙවල් වල ඉඳලා ආපු අය නෑ අම්මේ. එයාලත් අපි වගේ මිනිස්සු. නිර්වාණ ළඟදිම යන්නේයි. හැබැයි කවදාමවත් නිර්මාණව හිතින් අමතක කරන එකක් නෑ නේද? ඒ අහිංසක කොල්ලව අමතක කරන්න එපා. මේ ආකාරයෙන් තමයි ඔහුගේ Facebook පිටුවේ සටහනක් පළ කරලා තිබුණේ. ඉතින් මේ කියන විදියට සචින් මේ චරිතයෙන් ඉවත් වෙන්නේ ඇයි? ශනි තාරකා හා ඔහු අතර ඇති විරසක භාවය මේ ඉවත්ව යාමට හේතුවක් වෙලාද? සචින්ට ආදරය කරන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයට ආදරය කරන රසිකයන් විදියට ඒ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඉදිරියටත් මෙවැනිම වීඩියෝ නරඹන්න සිංහ ශ්‍රී අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ඉල්ලන ගමන්. එහෙනම් ගිහින්නම් සුබ දවසක්.